ඇමතුමා, මේ ඔය රුපියල් අප්‍රමාණය වීමත් එක්ක රජය තීරණය කර අර මේ වාහන පර්මිට් එක, ඇමතිවරුන්ගේ වාහන පර්මිට් එක සම්බන්ධයෙන් මේ එහිදී මේ දැන් සමහර පාර්ශව චෝදනා කරනවා රජයේ ඇමතිවරු ටික වාහන පර්මිට් එකට වාහන අරන් ඉවරයි, ඕක රජයේ සේවකයට බඩේ පාරක් වෙච්ච එකක් උනේ කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැන? අගමැතිතුමා අරගෙනත් නැහැ, කතානායකතුමා අරගෙනත් නැහැ. සමහර එහෙම ඉන්නවා අරගත්තේ නැති කට්ටිය. ඉතින් ගත්ත කට්ටියක් ඉන්නවා, නොගත්ත කට්ටියක් ඉන්නවා, දෙගොල්ලොම ඉන්නවා. හැම ඒ ගන්න තියෙනවා ගන්න රජයේ සේවකයොත් රජයේ සේවකයෝ විශාල ගාණක් අරගෙන තියෙනවා, 8000ක් විතර අරගෙන තියෙනවා, තව 7000 ගාණක් ගන්න තියෙනවා. ඔබතුමාලා දෙන්න ගත්තත් දැන් නැනේ? මම ගත්තා. ඇමතුමා මේ මම තමයි පාර්ලිමේන්තු කටයුතු ඇමති. ආ ඉස්සෙල්ලම ගන්න ඇති 228 දෙනෙක් අරන් තිබෙනවා. ඇමතිවරුන්ට අමාත්‍යාංශ වල ඇමතිවරු ගෙන්නන වාහන. ඔව් රාජ්‍යමන්ත්‍රී තමයි නවත්තන්නේ කියලා. ඔව් රාජ්‍යමන්ත්‍රී දැන් මම පාවිච්චි කරන්නේ කෙහෙලිය රබු කැල්ලගෙන ආපුවා. ඔව් රාජ්‍යමන්ත්‍රී අලුතෙන් ගන්නෙ නෑ. මේ උතුරු චීෆ් මිනිස්ටර් වික්නේශ්වරන්ට වාහනයක් දෙන ඩොලර් 60,000ක වාහනයක් දෙන්න කියලා ඇමති මණ්ඩලයේ ප්‍රතික්ෂේප වුණාද ඊයේ? ඔය ඔක්කොටම නවත්තපු එක එක්කෙනෙකුට දෙන්න බෑනේ. ඉතින් ඒකත් එහෙම කියලා දුනද ඇමතුමා? එහෙම කියලා දුනා නේද? හා වික්නේශ්වරන්ට ඩොලර් 60,000ක වාහනයක් රික්වෙස්ට් කළා, එහෙම එකක් තියුණා නේද? ඔව් ඉල්ලීමක් කළා, ඊයේ කැබිනට් පත්‍රිකාවත් තියුණා, ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇමතුමා, ඔබතුමාල රජය ආරම්භ කළ ගමම්ම තෙල් අඩු කරා 117 දක්වා, වැටුප් වැඩි කරා 10,000ක් රජයේ සේවාවන් වලට. මෙන්න මේ සිද්ධිය ඔය මේ මුදල් අර්බුදවලට හේතු වුණේම නැද්ද? නෑ, ඉතින් මේ මුදල් අර්බුද වුණාට අපි ඒක පොරොන්දු වුණ දෙයක්. ඒ වෙලාවේ ජනතාවට තිබුණේ විශාල ප්‍රශ්නයක්. මොකද 2006ට පස්සේ කවදාවත් මේ වැටුප් වැඩිවීමක් කළා නෑ. ඒ නිසා අපි පොරොන්දු වුණා වැටුප් වැඩිවීමක් කරනවා කියලා. ඒක අමාරුයි, නමුත් වැඩිවීමක්. ඉතින් අමාරුම ඕක නෙවේ, අමාරුව අපි එනකොට අපිට වාර්තා කරලා තිබුණා, අපිට හොයාගන්න අපිට තිබුණා වාර්තා වෙලා තිබුණා. අයවැය ලේඛනේ තිබුණ ණය ප්‍රමාණය නෙවෙයි, ඊට වඩා වැපිසාල ණය ප්‍රමාණයක් ඒගොල්ලෝ අරගෙන තිබුණා. ඒකයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ, ඔය වැටුප් වැඩිවීමින්ද නෙවෙයි. එතකොට අපි බලාපොරොත්තු වුණ ණය ප්‍රමාණය එකක්, නමුත් වක්‍රව ණය අරගෙන තිබුණා බැංකු හරහා. ඒවා එකක්වත් වාර්තා වෙලා නැහැ භාණ්ඩාගාරයට. නමුත් ඒවා ගෙවන්න තියෙනවා දැන් 2019. එතකොට අපිට කියන්න බෑ මේවා වක්‍රද කෙලින්ද කියලා. රජයක් විදිහට අපිට ගෙවන්න වෙනවා. එතකොට අපි ඒ බැඳීමට අපි ලක් වෙලා තියෙනවා. එතකොට ඒක තියෙනවත් මං හිතන්නේ 130ක් විතර වක්‍ර ණය තියෙනවා අරගෙන බැංකු හරහා බැංකු වලින් බැංකු වලට. ඒ රජයෙන් ඒ පළාත්ව ඒ රටවල්වල ආයෝජකෙන් හරි ආණ්ඩුවෙන් ගන්නවා. ඒ රජයේ බැංකුවකට දාලා ඒ බැංකුවෙන් මේ බැංකුවට, රජයේ බැංකු වලට. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැතුව මේ රජයේ සේවකින්ට දුන්නේ අපි ඒවා ඔක්කොම ගණන් හදලා දුන්නේ අපිට රඳාපවතීම ගැන. අපිට තියෙන අමාරුව අන්න එතනයි. අපි බලාපොරොත්තු නෝ බිලියන 100 ගණනක ණය ප්‍රමාණයක් මේක හින්දා එනවා.